ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂට කොවිඩ් ගාලු මෝදර විරෝධතාවයට අදට දින 7යි හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ගෝටා ගෝගම සත්‍යග්‍රහයක් අරඹයි අයබරවයට පිටිකර බෙහෙත් බඳින කණිජ තෙල් නීතිගත සංස්ථාව ගිලෙන ලිට්‍රෝ නැවෙන් පැන්න තේෂාර ජයසිංහ විදුලි බල මණ්ඩලයේ අවුරුදු ටැග් හෙටින් අවසන් ශ්‍රී ලංකාව නැවති යවුවනයා මර ඇඳට ඇද දැමු හොර දොස්තරලා සහ වැරදි ඖෂධ නියෝජ්‍ය කතානායක දුරේ දරන්නේ ලබන 19 වනදා තෙක් පමණයි රංජිත් සිඹලා පිටිය කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ගාලු මෝදර විරෝධතාවයට අදට දින 7යි මේ අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ගාලු මෝදර විරෝධතාවයේ පැවැත්වෙන ස්ථානයේ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා ඒ පාස්කු ප්‍රහාරයේ වින්දිතින්ට සාධාරණය ඉටු කර දෙන ලෙස ඉල්ලමින් ගාලු මෝදර අරගලයට අදට හරියටම දවස් 7යි අපේ රටේ ඉතිහාසයේ අලුත් අවුරුද්දක මහපාරේ කිරීතුරුවේ මේ අරගල කරුවන් ඔවුන්ට මේ අවුව වැස්ස පින්න මෝදෝලඟ කිසිම බාධාවක් නෙවෙයි විශේෂත්වය වන්නේ පක්ෂපාත කුල මල ભેදයකින් තොරව ජනතාව එක් රැස්වීමයි මුස්ලිම් ජනතාව කෑම හදාගෙන එනවා දෙමළ ජනතාව කෑමයි වතුරයි අරන් එනවා මේ මහපාරේ යන වාහන නතර කරලා ඔවුන්ගේ වාහනවල තියෙන කෑම ටික මේ අරගල කරන ජනතාවට දීලා යන්නේ මේ අරගලයේ රාජපක්ෂලා ගෙදර යවනකම් නවත්තන්නේ නැති බවයි ඔවුන් පවසන්නේ අපි කියන්න කැමති මේ රජයට ඕගොල්ලෝ දැන් මොනා කරත් මේක ෆයර් වෙලා ඉවරයි මේක මිනිස්සු නවත්තන්න කැමති නෑ හැමෝටම තියෙන එකම වේදනාවයි මේ කොච්චර වේදනාවන් තියාගෙන මිනිස්සු කෑ ගැව්වත් කවුරුත් අහන්නේ නෑ කවුරුත් ගණන් ගන්නේ නෑ අපේ බිම මේක අද අපිට යන්න බෑ මෙතනින් එහාට අපේ කීයක් පික්කද ඕ ඩාබේ යන්න මහින්ද යන්න ඔය බැසිල් කියන ඒ මිනිස්සයාට මේක දාලා යන්න ආව දවසින් නම් මේ රට කෑවා විනාශ කරා විනාශ කරා විනාශ කරා උඹලා බලයල්ලා මේ කැලේ හිටපු එක වල් නරියෙක් ගමට ගියා. ගමේම රෙදි හොදන්නේ රෙදි නැන්දා. මේ රෙදි නැන්දාගේ තිබුණා නිල් බාල්දියක්. අර සුදු රෙදි වල නිල් දානවනේ. මේ නරියා ගෙරි නරියා පැන්න ඕකට. නරිය ලස්සනයි නරිය නිල් පාට උනා. මේ කැලේ සත්තු කල්පනා කර අපි මෙයාව නායකයෙක්පත් කරගමු. ටික කාලයක් යනකොට මෙන්න දෙයියනේ පොය කිට්ටුනොට හඳ බෑව්වා. හඳ බෑව්වහම මෙන්න මූ මහරාත්‍රි උඩු බුරලනෝ. එතකොට තමයි මිනිස්සු දැනගත්තේ යකෝ අපි මේ ගරුගොල්ල දින මේ පට්ට නරියෙකුට නේ කියලා. දේශපාලනඥයන්ගේ දරුවන්ට කියනවා. ඕගොල්ලෝගේ පච්චිලාව මේ බිමෙන් ඉවත් කරන් දරුවන්ට මේ බිම දෙන්නටයි කියලා මේ දරුවන්ගේ සටන අවසන් වෙනතුරු අපි දරුවෝ සමග ඉන්න මෙච්චර ලැජ්ජාවට පත් වෙලා හිටපු නායකයෙක් අපේ ඉතිහාසය අපි අහලා නැහැ මම ඔබට ස්තුති කලේ 100ට ඉතින් තවත් channel මේ ලංකාවේ තියෙනකොට සල්ලි වලින් යැපෙනකොට ඔබ ඇවිල්ලා මෙතන වොයිස් කට් එකක් ගන්නවා කියලා කියන්නේ ඔබේ වෘත්තියට වඩා එහා ගිය මහා ජාතික යුතුයකමක් ඔබ කරනවා මෙතර පාස්කු ප්‍රහාරයේ වින්දිතින්ට සාධාරණයේ ඉටු කර දෙන්න ලෙස ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ගාලු මෝදර විරෝධතාවයේ පැවැත්වෙන ස්ථානයේ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. පැය 24ක් නිරාහාරව සිටමින් තමන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ බවයි ධම්මික ප්‍රසාද් පවසන්නේ. මෙතර ඉතාලියේ රෝමයේ සහ ලුකා නුවර වෙසෙන ශ්‍රී ලාංකිකින්ද ආණ්ඩුව ටෙරිහිව සිය විරෝධය මෙලෙස පළ කළා. ශ්‍රී ලංකාව යනු දැන් බහු අවයව අකර්මණ්‍ය වෙමින් පවතින ලෙඩ ඇඳේ පණ අදින රෝගියෙකු හා සමානයි. වකුගඩු පෙනහළු හොඳටම දුර්වලයි. හෘදයද අකර්මණ්‍ය වෙමින් පවතිනවා. මොළයේද යම් ප්‍රමාණයකට නරක් වී අවසන්. මෙතෙක් රෝගියාට ප්‍රතිකාර කළ සියලු දොස්තරලා මීට වගකිව යුතු නැත.
1948 නිදහස ලබන විට ශ්‍රී ලංකාව ඉතා හොඳ යෝන් ජව සම්පන්න ශක්ති සම්පන්න පිරිමියෙක් බව කිව යුතුයි. මේ ජව සම්පන්න තරුණයාට සාමාන්‍ය රෝග ලක්ෂණ කීපයක් පමණයි එදා තිබුණේ. අධිගු කලක් යටත් විජිතයක්ව පැවතීම නිසා හටගත් සමහර රෝගවලට ඉතා පහසුවෙන් ප්‍රතිකාර කරන්න පුළුවන්කම තිබුණා. දොස්තරලා බොහොමයක් එදා හිටපු අය කළු සුද්දෝ. එක එක බෙහෙත් දෙන්න පටන් ගත්තා. ඩීඑස්ලා ඩඩ්ලිලාගෙන් පටන් ගත්ත දොස්තරගේ පවුල් පරම්පරාව දැන් නතර වෙලා තියෙන්නේ රාජපක්ෂ දොස්තරලා ළඟ. හැම දොස්තර කෙනෙක්ම කියපු එක කතාවක් තියෙනවා. මාව විශ්වාස කරන්න මට හොඳ කරන්න පුළුවන් කියලා. ඩඩ්ලිලා ඩීඑස්ලාගෙන් පටන් ගත්ත ඒ දොස්තර පරම්පරාවට බණ්ඩාරනායක පවුලේ දොස්තරලා ජේ.ආර්. ජයවර්ධන සහ ඔහුගේ බෑනාවන වික්‍රමසිංහ දොස්තර මහත්තයලා රණසිංහ ප්‍රේමදාස සහ ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාස දොස්තර මහත්තයලා සහ වත්මන් රාජපක්ෂ වෛද්‍යවරුන් තාමත් බෙහෙත් කරන්න සූදානමින් ඉන්නවා. පැරදිලා ගෙදර ගිය මෛත්‍රීපාල දොස්තර මහත්තයත් ආයේ බෙහෙත් කරන්න එන්න හදනවා. මේ හැමෝම කියන්නේ මට පුළුවන් ලෙඩා හොඳ කරන්න, මාව විශ්වාස කරන්න කියලා. දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ජාති ඇමතු කතාවෙත් කිව්වේ මාව විශ්වාස කරන්න, මට හොඳ කරන්න පුළුවන් කියලා. මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. මා ඒ විශ්වාසය කිසිවිටකත් කඩනොකට දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා මේ ඊයේ පෙරේදා කිව්වෙත් මාව විශ්වාස කරන්න, මේ රෝගය හොඳ කරන්න, මේ අර්බුදය විසඳන්න හරි බෙහෙත් දෙන්න මට පුළුවන් කියලයි. තෙල් පෝලිං වල දින ගණන් රස්තියාදු වුණු ජනතාවගේ වෙහෙස අපට තේරෙනවා. ගෑස් ගන්න පෝලිං වල රස්තියාදු වුණු කාන්තාවන්ගේ වේදනාව අපට තේරු ගන්න පුළුවන්. අඩු මිල අහස උසට නැගලා තියෙන තත්ත්වය හමු ජනතාව විඳින දුක් ගැට ගැන කාටත් අවබෝධයක් තියෙනවා. කවුරු වගකීම බාර නොගත්තත් බලයේ ඉන්න පක්ෂ හැටියට අපි ඒ වගේම බාරගත්තා. අපි ඒ ගැටලුවට විසඳුම් ලබා දෙනවා. මෙතෙක් මෙරට ශ්‍රී ලාංකීය කියන රෝගියාට ප්‍රතිකාර කළ සියලු වෛද්‍යවරුනි, මේ වෛද්‍යවරුන් කිව්වේ ඩීඑස්ලාගේ ඩඩ්ලිලාගේ සිට රාජපක්ෂලා දක්වා වූ සියලු වෛද්‍යවරුන්ටයි. ඔබ අපට දුන් ඖෂධ වැරදි. දැන් ලංකාව කියන රෝගියාගේ වකුකඩු නරක් වෙලා හොඳටම පෙනහළු දෙකත් අවුල්. හැබැයි මොළය තාම හොඳයි. නමුත් හෘදයත් දුර්වල වෙමින් පවතිනවා. අවුරුදු 74ක් පුරා ඔබ දීපු ඖෂධ වැරදි, ඒ වගේමයි රෝග විනිශ්චයත් වැරදි. දැන් ශ්‍රී ලංකාව කියන රෝගියා ඉන්නේ ලෙඩ ඇඳේ. තවත් ඔබ වැනි ගොඩ වෙද්දුන්ව විශ්වාස කරන්න මේ රට සූදානම් නැහැ. අඩුම ගානේ වකුකඩු දෙකක් බද්ධ කරලා හරි ශ්‍රී ලංකාව කියන රෝගියා බේරගන්න අපට අලුත් විශේෂඥ වෛද්‍යවරුන් අවශ්‍යයි. ඔව්, ඔයාලා දැන් යන්නම යන්න ගියොත් තමයි හොඳ. හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන කියන්නේ තව අවුරුද්දක් ඉවසන්නලු. ඒ ඉවසලත් බැරි නම් විතරක් ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියන්නලු. චන්ද්‍රසේනලට නම් තව අවුරුද්දක් නෙවෙයි, හත්මුතු පරම්පරාවක් ඉවසන්න පුළුවන්. මොකද කන්නේ නැති මිනිස්සුද? ප්‍රශ්නේ තියෙන්නේ මිස්ටර් චන්ද්‍රසේන, අවුරුද්දක් ඉවසන්න අපි ජීවත් වෙලා ඉන්නෙපැයි නේද? හටාවැටිය ආර්ථිකයක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ අපි බාරගත්තේ. ඒකම ලෝක කොරෝනා වසංගතය, අවුරුදු එකහමාරක් වසංගතය. පීඩාවට පත් වෙච්චි ජනතාව යයි යම් විරෝධතා ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් නැහැ. ගෝල්පේස් පිටියේ සාමාන්‍ය ජනතාව පිරිලා කොච්චර විරෝධතා ඉදිරිපත් කරත් ඒක අයිතියක්. අවුරුද්දක් ඉවසලා බැරනම් කියන්න ගෝඨාභයට ගෙදර යන්න කියලා. ගෝඨාභය ජනාධිපතිතුමා ගෙදර යයි ඊට පස්සේ. එස්.එම්. චන්ද්‍රසේන්ලා වගේ ඇමතිවරුන්ට අද මේ ජනතා ප්‍රශ්න විහිළුවක්. උන්දා දන්නේ නැහැ අවුරුද්දක් ඉවසන්න පුළුවන් ප්‍රශ්න මොනවද, දවසක් දෙකක් ඉවසන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා. එස්.එම්. චන්ද්‍රසේන්ලා වගේ දේශපාලනඥයින් මේ කියන කතාවලට ජනතාවගේ පැත්තේ ඉඳලා උත්තර දෙන්න වෙනවාමයි. තව අවුරුද්දක් ඉවසන්නලු. ඒත් බැරනම් විතරක් ගෝඨාභයට යන්න කියන්නලු. අපට ඔබට ශිෂ්ට
සම්පන්න විදිහට පිළිතුරු දෙන්න වෙනවා. සුළුදිය පහ කරන්න මුත්‍රාශයම පිරුණු මිනිහෙකුට ඒ වැඩේ කරන්න දින දෙක තුනක් බලා ඉන්න පුළුවන්ද? එහෙම අත්දැකීමක් චන්ද්‍රසේන ඇමතිවරයාට තියෙනවද නැද්ද කියලා කියන්න අපි දන්නේ නැහැ. අපට නම් තියෙනවා. ඒ වෙලාවට අඩුම ගානේ බැද්දකටවත් යන්න වෙනවා. චන්ද්‍රසේන කියන විදිහට අවුරුද්දක් ඉවසන්න පුළුවන් ප්‍රශ්නද මේ? ඉන්ධන පෝලිම, කිරිපිටි පෝලිම, ගෑස් පෝලිම, අහස උසට යන බඩු මිල සහ බහණ්ඩ හිඟය, ඖෂධ හිඟය, ඖෂධ මිල ඉහළ යාම, රුපියල මස්තබාල්දු වීම, අතේ තියෙන රුපියල් 1000කට ගෙදරට හාල් පොල් සීනි ටිකක් අරගෙන යන්න බැරිකම. මේ ප්‍රශ්න දැන් මාස ගානක ඉඳලානේ තියෙන්නේ. මිනිස්සු පෝලිම්බල මැරිලා වැටෙනවා, ගෑස් පෝලිම්බල ගහ ගන්නවා. අපට කියන්න තියෙන්නේ ඉවසන්න පුළුවන් ප්‍රශ්නක් තියෙනවා, බැරි ප්‍රශ්නක් තියෙනවා. එස්.එම්. චන්ද්‍රසේන්ලා වගේ මැති ඇමතුරුන්ට මොනවද අප්පා ඉවසන්න බැරි? මොකද හාල් කිලෝවක් ගන්න පෝලිමේ ගිහින් දුක් විඳින්නද? ගෑස් සිලින්ඩරයක් හොයාගන්න බැහැයි කියලා පෝලිමේ ගිහිල්ලා අඬා වැටෙනවද? කිරිපිටි සීනි පෝලිම්බල ගිහිල්ලා කිරිපිටි ගන්නවද? ලෙඩට දුකට බෙහෙත් ගන්න බෙහෙත් හොයාගන්න පෝලිම්බල ඉන්නවද? ඇත්තටම අපට කියන්න තියෙන්නේ අවුරුද්දක් ඉවසන්න පුළුවන්. ඔබ අපේ ගෙවල් වලට ගෑස් සිලින්ඩර ටික, අපේ වාහන වලට ඉන්ධන ටික, බෙහෙත් ටික, කන්න හාල් පොල් එහෙම ගෙනත් දෙනවා නම්, සමහරුන්ට නම් ඉතින් රටටම එහෙම දෙන්න බැරි කමකුත් නැහැ. මොකද රටේම ණයබර ඩොලර් බිලියන 42යි. ඩොලර් බිලියන 19ක්ම හොරා කාපු සල්ලි පිල්ලි ඇරපු අය ගාව තියෙන හින්දායි. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ඔහු මේ වන විට නාරාහිල්පිට රෝහලක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. දැන් මේ ගිලන නැවෙන් එකා දෙන්න පනින්න පටන් අරන්. ශාන්ත බණ්ඩාර වැනි අය ගිලන නැවට පනිනවා. නමුත් ලිට්‍ර සභාපති තෙෂාර වැනි අය දැන් නැවෙන් පනිනවා. පනිනකොට කෑ ගහලා කියන්නේ මන් සුදනා, අනික්යන්ගේ හොරකම් නතර කරන්න හැදුවා බැරි වුණා කියලා. ලිට්‍ර සභාපති තෙෂාර ජයසිංහ අද ඉල්ලා අස්වනා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ අද ඉල්ලා අස්වුණා. ඉල්ලා අස්වෙන්න තිබුණේ මීට බොහෝ කාලයකට පෙරයි. ඒ කියන්නේ ගෑස් ආශ්‍රිත පිපිරිම් වූ කාලයේ තමයි ඉල්ලා අස්වෙන්න තිබුණේ. ලිට්‍රෝ ගෑස්වල සංයුතිය මාරු කරපු වෙලාවේ තමයි ඉල්ලා අස්වෙන්න තිබුණේ. දැන් නැව ගිලෙනවනේ. ගිලෙන නැවෙන් මීයෝ පනින එක ඉතාම සාමාන්‍යයි. ඉල්ලා අස්වෙන්න හේතු දක්වමින් එතුමා ජනාධිපතිතුමාට ලිපියක් ලියලා තියෙනවා. ඒ මුළු ලිපියම කියවලා ජනතාවගේ කාලයේ කාදමන එක තේරුමක් නැහැ. සාරාංශය විතරක් කියන්නම්. ගෑස් මාෆියාවක් එදා ඉඳලා තියෙනවා. එය පාලනය කරන එක හිතන තරම් ලේසි නැහැ. ගෑස් සම්බන්ධ සියලු සිද්ධි පිටුපස මේ මාෆියාව ක්‍රියාත්මක වෙනවා. එකල සිටි මගේ අමාත්‍යවරයාගෙන්ද මට නිසි සහයක් ලැබුණේ නැහැ. වත්මන් ගෑස් අර්බුදයේ ආනයනික මට්ටමින් පමණක් විසඳ ගන්න බැහැ. වර්තමානයේ විදේශ විනිමය ලබා ගැනීමට බැරිකම, බැංකු පද්ධතිය ඇති අර්බුදකාරී ගැටලු ආදිය මගේ ඉල්ලාස්වීමට හේතුව බවයි තෙෂාර ජයසිංහ මහතා පවසන්නේ. මුදල් බාරව සිටි පුද්ගලින්ගේ නොසැලකිල්ලද මේ අර්බුදය උග්‍ර කළ බව ඔහුගේ ලිපියෙහි සඳහන්. අපට තෙෂාර ජයසිංහට කීමට ඇත්තේ මේ අර්බුදයේ ඔබද ප්‍රධාන කොටස්කරුවෙකු බවයි. ජනතාවගේ නහය ළඟටම වතුර එනකන් ඉඳලා දැන් හේතු කිව්වට වැඩක් නැහැ කියලයි ඔබට කියන්නට ඇත්තේ. ඔබම කීසරයක් මාධ්‍යට කිව්වද මේ ප්‍රශ්නය අර දවසේ අහවල් දවසේ විසඳනවා කියලා. දැන් ඔබත් ගිලෙන නැවෙන් පැන්නමීයෙක්. අපේ රටේ ජනතාව ඉතිහාසයේ පළමු වතාවට අවුරුද්දක් ලබද්දී ඉන්ධන පෝලිම්බල හිටියේ මේ අවුරුද්දේ. ඉන්ධන නැති නිසා අද බොහෝ ඉන්ධන හල් වහලා. සභාපති ඇතුළු පාලකයා කියනවා නැව්වල ඉන්ධන තියෙනවා, ගොඩබානවා, ගබඩාවේ තියෙනවා, ඇති වෙනකන් තියෙනවා, බෙදලා තියෙනවා, හැබැයි ඉන්ධන නැහැ. ඉතින් වගකීමෙන් කියනවා මේ මොහොතේ ඉන්ධන රථ 100ක්වත් දහවණේ කරන්න බැරි වෙලා තියෙනවා. තෙල් ටික බොදන්න තියෙනවයි කියන පෙට්‍රල් ටිකවත් මේ දවස් ටිකේ බෙදුවෙත් නැහැ. බෙදුවෙත් අසීමිතව සීමා කර. සභාපති ලේකණුයි කියනවනම් කණිජ තෙල් ඉන්ධන තියෙනවයි කියලා ඉන්ධන තියාගෙන ජනතාවට නොදුන්නු ලංකා ඉතිහාසයේ පළවෙනි වතාව. මේකට රජය වග කිය යුතුයි. අගමැතිවරය වග කිය යුතුයි. මොකද දැන් කැබිනට් එකක් නැහැ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැන් ඉන්ධන නිකුත් කිරීමට විවිධ සීමාවන් පනවනවා. ඒ අනුව යතුරු පැදියකට දෙන්නේ රුපියල් 1000ක ඉන්ධන පමණයි. ත්‍රීරෝද රථයකට රුපියල් 1500ක පෙට්‍රල් පමණයි. කාර්, වෑන්, ජීප් ඇතුළු අනෙකුත් වාහනවලට රුපියල් 5000ක පෙට්‍රල් පමණයි. බස් රථ හා සෙසු වාණිජ වාහන සඳහා ඩීසල් ලබා දීමේදී සීමාවන් ක්‍රියාත්මක වන්නේ නැති බව තමයි මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරන්නේ.
මේ ඉන්ධන ලබාදීමේ සීමාවන් අද සවස එකේ සිට ක්‍රියාත්මක වනවා. බූලි සහ කෑන්වලට නිකුත් කිරීමද නවතා තිබෙනවා. අදත් රට පුරා ඉන්ධන පෝලිම්. අවුරුදු තෑග්ග අදින් අවසන්. හෙට ඉඳලා සුපුරුදු පරිදි විදුලිය කපනවා. ඒ පැය දෙකයි විනාඩි 15 බැගින්. දියුච්ච කතානායක දුරේ රජයේ තනතුරක් නොවන බව රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. නියුච්ච කතානායක දුරේ දරන්නේ ලබන 19 වෙනිදා දක්වා පමණක් බවයි ඔහු ප්‍රකාශ කළේ. මම දරන නියෝජ්‍ය කතානායක තනතුර රජයේ තනතුරක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම ඒක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් පත්වන තනතුරක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත පැහැදිලි තීරණයක්. මේ රටේ ජනතාව මේ වකවානුවේ විඳින අසීමිත දුක, දවස් ගණන් පෝලිං වල ඉඳලා ඔවුන් දරන පීඩාව, පාරට බැහැගෙන රටේ ජනතාව රජයට දෙන පණිවිඩය වඩාත් ශක්තිමත් කළ යුතුයි. ඒක ඉතාම දැනෙන භාෂාවකින් රජයට කියන්න අවශ්‍යයි කියලා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළේ දරන සියලු තනතුරු වලින් රජයේ තනතුරු මැතිම ටිකන් වලින් අයින් වෙලා ස්වාධීන වෙනවා කියන එක. නමුත් ඒ වෙලාවෙත් පක්ෂයේ තීරණයක හිටියා නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාර්ක සභාපති තනතුරක් තියෙන අපේ පක්ෂයට මේ දෙක ස්වාධීන තනතුරු හැටියට අයින් වෙ යුතු නැහැ කියලා. හැබැයි මට අවශ්‍ය වුණා අඩියක් ඉස්සරහට තියලා මේ තනතුරනුත් අයින් වෙලා රජයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දෙන පණිවිඩය වඩාත් ශක්තිමත් කරන්න. ඒ අවස්ථාවේම මම මේ තනතුරින් ඉවත් වුණා නම් ඊළඟ දවසේ පාර්ලිමේන්තුවේ ප්‍රධානම කාරණාව වෙන න්‍යායපත්‍රය අංක 1 නියෝජ්‍ය කතානායකවරු පත් කර ගැනීම. ඡන්ද විමසීමකට යන්න වෙනවා. පාර්ලිමේන්තුවේ ඒ සතිය තිබුණු අර්බුදයත් එක්ක ඒක මහ විශාල ප්‍රශ්නයකට තොටු දෙන්න ඉඩ තිබුණා. ජනතාව මේ කරන පාරට බහැල කරන විවිධ ඉල්ලීම් වල අවසාන පිළිතුර තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ. ඒ නිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා වෙන්නත් අවශ්‍යයි. ලබන 19 වෙනිදාන් පටන් ගන්න පාර්ලිමේන්තු වාරේ පමණයි මම නියෝජ්‍ය කතානායක ධුරේ දරන්නේ. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙම මේ අභියෝගාත්මක කාලේ ලංකාවේ අපේම අයවෙන් වෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින්ග් සහ හේමාස් ආයතනය එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙංගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍යදායකත්වය ලබා දෙනවා. රට තුල පවතින ආර්ථික අර්බුදයත් සමග මේ වන විට ජනතාව පත්වැත්තේ දැඩි පීඩාවකටයි. එලෙස පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් සහනයක් ලබා දෙන්නට මනුදම් මෙහෙවර නමින් සහන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ඩයලොග් ආසියාටා, මාස් හෝල්ඩින්ග්ස්, හේමාස් සහ සර්වෝදය එක්වයි. මෙම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආයතනය, සර්වෝදය ආයතනය, හේමාස් මාස් ආයතන එක්ව මේ කරපු උතුම් සක්‍රියාවට බොහොම පිං. සියත ආයතනවත් බොහොම පිං. මම හිතන්නේ රටේ තියෙන මේ ආර්ථික තත්ත්වය මත මෙවැනි දෙයක් කිරීම බොහොම සක්‍රියක් වශයෙන් පිළිගන්නවා. තව තවත් ඉදිරියටත් මේනි වැඩකරු කරන්නට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ රටේ ආර්ථික දුෂ්කරතා ඇති අය වෙනුවෙන් ඇත්තම මේ කරන උදව්ව ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං සිද්ධ වෙනවා. මේ කරන සත්ක්‍රියාවට මගේ හෘදයාංගම ස්තුතිය මම පුද කරනවා. ඇත්තටම ඉදිරියේදී ඔබ හැමදෙනාට මෙවැනි සත්ක්‍රියාවන් කිරීමට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.